හිරෝෂිමා නාගසාකි වගේනේ ජපානේ තප්පරේටම කෝච්චි එනවලු. ඒ කියන්නේ 8:30 කිව්වොත් 8:30 ටම එනවලු කෝච්චිය. ලංකාවේ වගේම ලංකාවේ වගේම මම කියන්නේ ඉස්කෝලේ එකේ කීටි අර ඉන්නකොට මේ ඌ කැලණියේ ස්ටේෂන් එකට යනවා එකයි කාලේ කෝච්චිය අල්ල. ඌ එක මාට් යන්නේ ඉස්කෝලේ අල්ල. ඌ දුවනවා හැමදාම දුවනවා. මං ආවම හැමදාම ඌ කෝච්චිය අල්ලනවලු. කොහොමද මං එකයි කාලේ කෝච්චිය උඹ එක මාට් ඉස්කෝලේ යන්න ගිහලා අල්ලගන්නේ කියලා. ඉතින් ඒ ලංකාවේ හැටලු එකයි කාලේ කෝච්චියට ඌට එක මාට් දුවලා ගිහලා ඌට මරදාන්න යන්න පුළුවන් වෙයි කියලා කතා. වගේම ජපානේ එකයි කාලේ ගුවොත් එකයි කාලටම එනවලු. හැබැයි 1:14ට එන්නේත් නැහැලු. 1:15ටම තමයි වෙන්නේ. 1:16 වෙන්නේත් නැහැ. අනික උන්ගේ අවධානය ගන්න ස්ටේෂන් මාස්ටර් එනවලු. කෝච්චිය ඉන්න කලින් මේ පැත්ත බලමු මේ පැත්ත බලමු. පාරේ වාහන නැහැ. ආ පාරේ වාහන නෙමෙයි කෝච්චිය නියන්නේ. කෝච්චි නැහැ. රතු ලයිට් එක දාන්න ඕලු. මේ පෙබුවම රතු ලයිට් එක වැටෙනවා. ටින්. කියලා එහෙම කමාන්ඩ් කර කර ඒගොල්ලොම self command කර කර මේ ඩියුටි එක කරා. ඩ්‍රයිවර් ඉන්නේ. ඒ ඩ්‍රයිවර් කොළ ලයිට් එක දාලා තියෙන්නේ. දැන් මම බ්‍රේක් එක අදින්න ඕනේ. මම බ්‍රේක් එක ඇද්දා. මං ගෙදර වැඩ කරනවා වගේ. ඕ එහෙම අන්නරයි. කී කී කරන්නේ. අර ඔයා කියන්නේ සම්බෝලයක් හදන්න ඕනේ. ලුණු ගෙඩියක් කපලා ගත්තා නම් හොඳයි. ලුණු ගෙඩියක් කපනවා. දෙහි ගිනාවේ නැහැ. ඒ නිසා ලෙමන් කෑල්ලක් හරි දාන්න ඕනේ. ඒ වගේ අර කමෙන්ට් කර කර තමයි ලු කියන්නේ. ඒක දැනු කට්ටිය හොඳයි. අර වචන 6000ක් විතර තියෙනවා ඉවර කරගන්න පුළුවන් වචන 6000. දැන්ලු එහෙම කියන්නේ. එතකොට අවධානය වැඩි වෙනවලු ඒක. ඒක. අයින්න පුළුවන්. කියලා කියනවා සමහර මිනිස්සුත් නෑ මේ ජපානි සිංහලෙන්ද කියන්නේ ඔව් සිංහලෙන් කියන්නේ නෑනේ ඒ ලෙවල් එකේ මේ හිටිය ඉසුරු කියලා තණ්ඩි මහද හිටු දැන් ජපානි දැන් ජපාන් බෝලේ වගේ හිටිය අනිවාර්යෙන් ඉසුරු ඔයා මේ මේක බලන් ඉන්නවා නම් ඉසුරු වාට තමයි මේ කියන්නේ රේල්වේ එකට එනවලු සෙනඟ කවුරුත් නෑලු අර තනියෙන් කියනවලු හයි ජුමු පිසා චේ බගචෝ හයි බ්‍රියු ජුබා කියනවලු කවුරුත් නෑ කවුරුත් නෑ ත්‍රිතිකාර එන එක හයි ජුමු කුසේ සුමු කිතු මාචා හා බොච්ක දැයජෝ ඒක පොයින්ටින් ඇන් කෝලිං කෝලිං කරේ නැත්නම් පොයින්ට් උන් නැත්නම් එන අවුලක් වෙනවා. දැන් හිතන්න අපි උදේට දත්ම දිනවා. ඇත්තටම දත්ම දිනකොට දත්ම දිනෙක් ගැන හිතද්ද ඉන්නේ. නෑ දැන් යන්න ඕනේ බස් එක එනවා ඇති ඔෆිස් යන්න ඕනේ. වෑන් එක එනවා ඇති ඇති. අල්ල හවුස් එකට සෙට් වෙන්න ඕනේ දියව මදිනවා. ඒ වනේ කල්පනා කරා. අපි නිකන් මිරර් එකක් ගහලා තියෙනවා සිංක් එක උඩින් නිකමද හිතනවද? මේ දත් ටික මෙහෙම උඩට මදින්න ඕනේ මෙහෙම මෙහෙම මැද්දුත් තමයි ડોක්ටර් කෝ යන්නේ අත තද කරන්න එපා කිව්වා විදුරු මහ තුවාල වෙනවා කිව්වා දිව පොඩ්ඩක් උඩට මදින්න කිව්වා දිව තියා ඇතුළට මදින්න ඕනේ එහෙම හිතන්නේ නැහැ අපි මදින්නේම වෙන වෙන බබුල් ඔලුවේ තියාගෙන ඔය කාරේ කියලා ෆෝන් එක රින් වෙනවද එහෙම නැතුව මං කියන්නේ මම දැන් දත් මදිනවා මෙන්න බුරුසුව මෙන්න ටූපේස් ඔන්න දැම්මා දැන් මං දත් මදිනවා මං දැන් දත් උඩට යටට මදිනවා මං දිව මදිනවා හොඳට මං ඇතුළු පැත්ත මදිනවා කියලා ගහනවා ආයි මදිනවා එහෙම එකක් නෑ එහෙම පිස්සු කියලා හිතයි මිනිස්සු දැන් ටොයිලට් යනවා කියලා ටොයිලට් එක මම ඉඳගත්තා ඔන්න එකක් වැටුණා අන්න දෙක වැටුණා මට හරි සතුටුයි මං ඊයේ කාපු අනවශ්‍ය දේවල් ඔක්කොම බැහැරට ගියා මගේ ඇඟේ පොයින්ටින් දැන් කෝලින් ඒ කියන්නේ මනසෙන් මට හිතෙනවා එතෙන්ට ફોකස් වෙලා නිකන් ඒක වැඩි පහසු වෙන වෙනවා සහ ඒක හොඳයි කියලා සමාජ මාධ්‍ය හරහා කියන්න පුළුවන් වැඩ තියෙනවා කියන්න බැරි වැඩ තියෙනවා ටොයිලට් යන එක කියන්නේ කාටක් කියන්න බැරි ඒක යන්න නැති වුණ ඉන්නවා හොඳයි වාහන පාස්න ආත්ම සාර්ථක ඒක හසුතුයි ඇත්තටම ඔයා වගේ ටොයිලට් යන්න නැති අයට ඔබ මේක මත්නම් ප්‍රශ්න නැහැ මම හොඳට ඩයිජස් වෙනවා ටොයිලට් යන්න නැති ඉඳන් දැන් පස්ස ලොකු වෙන්නේ